ලෝක මත්ද්‍රව්‍ය කියලා කියන්නේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. විශේෂයෙන්ම ලංකාව ගත්තොත් මේ වෙනකොට අපි දන්නවා අයිස් මත්ද්‍රව්‍ය ගැන වැඩි දෙනෙක් කතා කරනවා. විශේෂයෙන්ම පාසල් ළමයි මේකට භාවිතයට පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම තරුණයන් අතර මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මේක නිසා ලොකු බලපෑමක් වෙලා තියෙන දේ ගැනත් කතා කරනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ලෝකේ මත්ද්‍රව්‍ය වෙළඳාම කොහොමද වෙන්නේ? විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වෙළඳාම හරහා ඕන් කොයි වගේ ඉලක්ක වලට ගිහිල්ලා තියෙනවද? මේ මත්ද්‍රව්‍ය වෙළඳු මෙච්චර සක්සස් නා මේගොල්ලෝ භාවිතා කරපු ස්ට්‍රැටජිය අපිට පාවිච්චි කරන්න කොහොමද කියන කාරණාව තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ලෝකේ ජනතාවගේ මිලියන 18ක් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය අඩාල කරගෙන තියෙනවා මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන නිසා. ඒ නිසා ඔයාලට පේනවා ඇති ලොකු බලපෑමක් වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය නිසා ලංකාවට වගේම ලෝකෙට. සජාතින්ගේ සංවිධානයේ 2019 නිකුත් කරපු වාර්තාවලට අනුව ලෝකේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙන මත්ද්‍රව්‍ය පහක් ගැන කතා කරනවා. මේ අතරින් පළවෙනි තැන ඉන්නේ කැනබීස් වලට. කැනබීස් කියලා කියන්නේ කංසා, ගංජා. එහෙම නැත්නම් ලංකාවේ ගොඩක් මේක ජනප්‍රිය ත්‍රිව ලෝක විජේ පත්‍ර කියලා. මොකද ඔයා දන්නවා 2022 අයවැය ලේඛනයේදීත් මේ ගැන ගොඩක් කතා කරපු නිසා. ඉතින් ත්‍රි ලෝක විජේ පත්‍ර කියන එක ලෝකේ භාවිතාව ගත්තොත් මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේ කංසා භාවිතා කරනවා කියලා තමයි කියන්නේ. ඊළඟට අපි දෙවණියට ලෝකේ වැඩිපුරම භාවිත වෙන මත්ද්‍රව්‍ය ගත්තොත් මේකට ඔපියොයිඩ්ස් කියලා කියනවා. ඔපියොයිඩ්ස් කියලා කියන්නේ ඇත්තටම මේක මත් එහෙම නැත්නම් මත්ද්‍රව්‍යක් විදිහට භාවිත කරාට මේක ඇත්තටම ඖෂධයක්. ගොඩක් වෙලාවට ගොඩක් වේදනාවෙන් ඉන්න මිනිසුන්ට ඒ වේදනාවෙන් සහනයක් ගන්න තමයි මේ නාශකයේ එහෙම නැත්නම් මේ බෙහෙත භාවිත කරනවා කියලා කියන්නේ. ඉතින් ගොඩක් අමාරුවෙන් ඉන්න කෙනෙකුට ඒ වේදනාවේ සංඥාව මොළයට නොයන්න තමයි මේ ඔපියොයිඩ්ස් කියන එක භාවිත කරනවා කියලා කියන්නේ. ඉතින් අවාසනාවකට තියෙන්නේ මේක වෛද්‍ය වෘත්තියේදී යොදාගත්ත උනාට මේක දැන් ඩ්‍රග් එකක් විදිහට භාවිත කරන නිසා මේකෙනුත් ලොකු බලපෑමක් මිනිසුන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි දෙවණියට ලෝකෙ වැඩිපුරම භාවිත වෙන්නේ. තුන්වෙනියට ලෝකෙ වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන මත්ද්‍රව්‍ය විදිහට තමයි ඇම්ෆෙටමීන් කියන එක හඳුන්වන්නේ. මේ ඇම්ෆෙටමීන් කියන කියන්නේ අපි හැමෝම දන්න අයිස් කියන මත්ද්‍රව්‍ය හදන්නෙත් මේ ඇම්ෆෙටමීන් කියන එකකින්. ඉතින් ලෝකේ ජනතාවගේ මිලියන 34කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඇම්ෆෙටමීන් භාවිත කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ බලපෑමත් මේ වෙනකොට ගොඩක් විදිහට ලංකාවට වගේම ලෝකේ අනිත් රටවලටත් බලපාලා තියෙනවා. ලෝකේ හතරවෙනියට වැඩිපුරම භාවිත වෙන මත්ද්‍රව්‍ය තමයි කොකේන් කියලා කියන්නේ. කොකේන් කියන එක හදන්නේ අපේ ලංකාවේ ගංජා කංස හදන කංස වලට අදාළ ගහක් තියෙනවා වගේ. මේකටත් කොකෝ කියලා ප්ලාන්ට් එකක් තියෙනවා. මේක දකුණු ඇමරිකාවේ තමයි තියෙන්නේ. ඉතින් මේකත් ඖෂධයක් විදිහට තමයි මුලින් භාවිත වෙලා තියෙන්නේ. නමුත් මේකේ ඩෝස් එක වැඩි වෙච්ච ගමන් මේකෙන් එන අනෙකුත් බලපෑම් නිසා මොකද මේක භාවිත කරනකොට අපිට ඉක්මනින් රියැක්ෂන් කරන්න පුළුවන් මේ වගේ වාසි ගණනාවක් තියෙන නිසා මේක ඖෂධයක් විදිහට වාසි වුණාට මේක දිගින් දිගටම භාවිත කරාම ඇඩික්ෂන් එකක් ඒකට ඇබ්බැහිවීම වෙන නිසා කොකේන් වලට ලෝකේ හතරවෙනි තැන හිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ හරියට මිලියන 21ක වගේ ප්‍රමාණයක් ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් මේ කොකේන් කියන මත්ද්‍රව්‍ය භාවිත කරනවා. පසුනියට ලෝකේ වැඩිපුරම භාවිත වෙන මත්ද්‍රව්‍ය තමයි එක්ස්ටසි කියලා කියනවා. එක්ස්ටසි මේකම නැත්තම් මොලි කියලාත් කියනවා. එහෙම නැත්නම් අපමම සරලවම විදියට කියනනම් ඔයා හොඳටම දන්න බීච් පාටි වල Facebook පාටි වල ලංකාවේ වැඩිපුරම මත් පෙත්තක් භාවිත කරනවා කියලා ඔයා දැකලා තියෙන මේ එක්ස්ටසි කියන මත් පෙත්ත තමයි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. ඉතින් මේකත් ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙනවා. ලෝකේ මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් ජනතාවක් මේක භාවිත කරනවා කියලා තමයි එක්සත් ජාතීන්ගේ තොරතුරු වලට අනුව පැහැදිලි වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මත්ද්‍රව්‍ය ගැන අපි විශේෂයෙන්ම කතා කරන්නේ මේ හරහා ව්‍යාපාරිකයෙක් වෙනවාට. ඒ වගේම තමයි මේ වීඩියෝ එක පාසල් ශිෂ්‍යෙක් බලනවා නම් ඔයාලට මේකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රම ගැනත් මම කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී ඔයාලට තව දෙයක් දැනගන්න පුළුවන් බිස්නස් ඇඩ්වයිස් අරගෙන එන තවත් සේවාවක් ගැන. විශේෂයෙන්ම ඔයා වෙබ්සයිට් එකක් හදන්න හිතාගෙන ඉන්නවා නම් දවස් දෙකකින් වගේ ඉතාම කෙටි කාලයකින් වෙබ්සයිට් එකක් හදලා දෙන්න බිස්නස් ඇඩ්වයිස් මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැනත් අපි මේ වීඩියෝ එකේ අවසානයේදී කතා කරනවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන තවත් දත්ත අපි කීපයක් බැලුවා. 2019 වගේ කාලෙ වෙනකොට ලෝකේ ජනතාවගේ මිලියන 275කට වඩා වැඩි ප්‍රමාණයක් ඩ්‍රග්ස් පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි ලෝකේ ජනතාවගේ මිලියන 11.2ක් මේගොල්ලෝ ඩ්‍රග්ස් ඉන්ජෙක්ට් කරගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍ය නැතුව බැරි තත්වයකට මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රොජෙක්ෂන් කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ පුරෝගතනය කරනවා 2030 වෙනකොට 11%ක වගේ growth එකක් මේ දැනට ඉන්න මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ අතරින් එක එක රීජන් ගත්තොත් විශේෂයෙන්ම අප්‍රිකානු රීජන් එකේ අප්‍රිකානු කලාපේ
ඒගොල්ලන්ගේ growth එක 40%කින් විතර වැඩි වෙයි කියලා තමයි මේගොල්ලෝගේ පුරෝකතරවල කියන්නේ. ඉතින් ආසියාවෙන් නම් 3ක වගේ එකක් තමයි වැඩි වෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. මේ කොහොම වුණත් මේකේ බලපෑමක් ආසියානු රටවල් වලට තියෙනවා කියන එක ඔයාලට පැහැදිලි වෙනවා ඇති. ඉතින් ලෝකේ දත්ත ඒ වගේ වෙනකොට ලංකාවේ දත්ත කොහොමද කියන එකත් අපි බලමු. ලංකාවේ දත්ත අනුව ගත්තොත් ලංකාවේ මත්ද්‍රව්‍ය අතර ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන ලෝකේ වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන මත්ද්‍රව්‍යම තමයි. තවත් විදිහෙන් කියනවා නම් ත්‍රිලෝක විජේපත්‍ර එහෙම නැත්නම් කාංසා ගංජා තමයි ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් මේක 1.9ක් වගේ ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ මුල් පහට අයිති නැති තවත් මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් තමයි ලංකාවේ ඊළඟට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් මේක 0.6ක් වගේ ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. ඒ වගේම තමයි ලංකාවේ කාන්තාවන් ගත්තොත් මේ කාන්තාවන් 0.017ක් වගේ ප්‍රමාණයක් හෙරොයින් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා කියලා තමයි දත්ත වලින් කියන්නේ. ඉතින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ වෙනකොට තාමත් මේ අපි කතා කරන අයිස් කියන මත්ද්‍රව්‍ය ප්‍රතිශතයක් විදිහටත් ඇවිල්ලේ නැහැ. ඒ කියන්නේ මේක භාවිතයේ තාමත් අඩුයි. ඉතින් අපි බලමු මේ හරහා ලංකාවට මොන වගේ බලපෑමක්ද වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් මම කියවනේ අද වීඩියෝ එකේදී අයිස් ගැන කතා කරනවා කියලා. ඉතින් අපි අයිස් වල හිස්ටරිය ගැනත් අපි පොඩ්ඩක් බලමු. ඉතින් මම මුලින් කිව්වා වගේ ලෝකයේ තියෙන ඩ්‍රග්ස් වල ඇම්ෆෙටමයින් කියන එකෙන් තමයි මේ ක්‍රිස්ටල් මෙතාෆෙටමයින් කියන එක හදන්න පටන් ගන්න. 1887 තමයි මේ ඇම්ෆෙටමයින් කියන එක ජර්මනිදී හොයාගන්නේ. හැබැයි 1919 දී තමයි මේ මෙතාෆෙටමයින් එහෙම නැත්නම් ක්‍රිස්ටල් මෙතාෆෙටමයින් එහෙම නැත්නම් අයිස් කියන මත්ද්‍රව්‍ය හොයාගන්නේ. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේක හොයාගන්නේ අතරම ඒ කාලේ දෙවනි ලෝක යුද්ධය තියෙනවා. මේ දෙවන ලෝක යුද්ධයේ ඉන්න ජපාන සොල්දාදුවන්ව ඇහැරලා තියාගන්න මේගොල්ලන්ට ක්‍රමයක් ගැන කල්පනා කරා. එහෙම නැත්නම් මේගොල්ලෝ පැය 24ක් වැඩ කරන්න ඕන. මෙයා කොහොමද අවදි වෙලා ඉන්නේ? මෙන්න මේකට තමයි මේ ක්‍රිස්ටල් මෙතාෆෙටමයින් එහෙම නැත්නම් අද අපි භාවිතා කරන අයිස් කියන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ. මේ මත්ද්‍රව්‍යයක් නෙමෙයි බෙහෙතක් විදියට භාවිතා කරේ. ඉතින් මේක භාවිතයත් එක්ක මේගොල්ලන්ට නිදාගන්න නැතුව වැඩ කරන්න ලොකු හැකියාවක් හම්බුණා. ඒ වගේම තමයි මේක දිගින් දිගටම භාවිතා කරාම මේගොල්ලන්ට ඒ කෙටි කාලීනව ලොකු ශක්තියක් ලොකු ජවයක් එනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ ඉලක්කවලට යන්න පුළුවන්කම තිබුණා. විශේෂයෙන්ම ජපානයේ මේගොල්ලන්ගේ suicide pilots ලව එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ නැති කරගන්න යන ගුවන් නියමුවන්ට තමයි මේ බෙහෙත වැඩිපුරම ලබා දුන්නේ. මොකද මේගොල්ලන් ඉලක්කයට යන්න පුළුවන්, ඒ වගේම අවදියෙන් ඉන්න පුළුවන් නිසා තමයි මේ ක්‍රිස්ටල් මෙතාෆෙටමයින් එහෙම නැත්නම් අයිස් ලෝකෙ මුලින්ම හඳුන්ලා දෙන්නේ. අපි ඊළඟට බලමු ලංකාවේ කොහොමද මේක බෙදා හරින්නේ කියලා. ඉතින් ලංකාවේ බෙදා හැරීම ගත්තොත් මේක පහුගිය කාලෙම අපි දැක්කා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති වගේම ලංකාවේ තියෙන හැම පත්තරයක්ම වාර්තා කරා. මේක ගොඩක් වෙලාවට ජනප්‍රිය වුණේ සැලොන් හරහා. එහෙම නැත්නම් අපි ගත්තොත් කුරුණෑගල අනුරාධපුර මේ හැම පළාතකම තියෙන සැලොන් හරහා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එක කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සැලොන් එකට එන පොඩි සමහර වෙලාවට පාසල් යන ළමයින්ට තමයි මුලින්ම මේ ඩ්‍රග් එක දෙන්න පුළුවන් වුණේ. ඉතින් මේක මුලින්ම ෆ්‍රී තමයි මේගොල්ලෝ දුන්නේ. මේ ෆ්‍රී දෙනවත් එක්කම මේක භාවිතා කරන අය මේක දවසක් දෙකක් භාවිතා කරාම මේ ඩ්‍රග් එකේ තියෙන විශේෂත්වය තමයි මේකට ඇඩික්ට් වෙනවා. එහෙම නැත්නම් ඔයා නැවත වතාවක් ගන්නවට අවශ්‍යතාවයක් එනවා. ඉතින් මේගොල්ලන්ගේ පළවෙනි මාකටිං ස්ට්‍රැටජි එක උනේ ඒක. ඉතින් දෙවෙනි ක්‍රමය විදිහට මේක ප්‍රචලිත කරන්න ලංකාවේ මේගොල්ලෝ හොයාගත්තේ විශේෂයෙන්ම පාසල් ආශ්‍රිතව තියෙන කඩවල වලට මේගොල්ලෝ ලොලිපොප් ඒ වගේම ලසින්ජර් ඒව නැත්නම් ටොෆි මේ හැම එකටම මේ ක්‍රිස්ටල් මෙතාෆෙටමයින් එහෙම නැත්නම් අයිස් කියන මත්ද්‍රව්‍ය අඩංගු කරන්න මේගොල්ලෝ සලකා බැලුවා. ඉතින් මේක ගොඩක් සාර්ථක වුණා විශේෂයෙන්ම පාසල් වල ඉන්න ශිෂ්‍යයින් මේක නොදැනුවත්වම භාවිතා කරලා දිගින් දිගටම මේක භාවිතා කරන තත්වයකට මේගොල්ලන් එන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ලංකාවේ තුන්වෙනි ක්‍රමයේ විදිහට මේක ප්‍රචලිත කරන්න මේගොල්ලෝ භාවිතා කරේ Facebook parties. ඉතින් ඔයා දැකලා ඇති Facebook party මේ වෙලාවට ගොඩක් ඕගනයිස් වෙනවා. ඉතින් මේක beach party එකක් විදිහට එන්න පුළුවන්. මේ හැම ක්‍රමයකින්ම මේ අයිස් කියන මත්ද්‍රව්‍ය තමයි ගොඩක් දුරට ප්‍රචලිත කරන්න මේගොල්ලොන්ට හැකියාව ලැබුණේ. මතක තියාගන්න ඕනේ මේක වැඩිපුරම මේගොල්ලෝ ටාගට් කරන්නේ පාසල් යන වයසේ. මොකද මේ පාසල් යන වයසේ කෙනෙක් ටාගට් කරගත්තොත් මෙයාට දිගින් දිගටම භාවිතා කරන්න අවකාශයක් හම්බ වෙන හින්දා ලොකු මාකට් එකක් අල්ලගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේක විකුණන අයගේ ප්‍රධානම ස්ට්‍රැටජි එක උනේ. තවත් කාරණාවක් මතක තියාගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කිව්වා මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ජපානයේ මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඇයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මේගොල්ලොන්ව අවදියෙන් තියාගන්න. ඉතින් ඔයා දන්නවද මේ වෙනකොට මේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරන අය පාසල් ශිෂ්‍යයන්ට වැඩිපුරම කියන්නේ ඔයාට වැඩිපුර පාඩම් කරන්න ඕන නම් අන්න ඒකට තමයි මේක පාවිච්චි කරන්න ඕන කියලා. ඉතින් මේ ක්‍රමය ඇහුවට පස්සේ මේ ගැන ඇහුවට පස්සේ ගොඩක් වෙලාවට පාසල් යන ශිෂ්‍යෝ හිතනවා එයාට ලොකු වෙලාවක් පාඩම් කරගන්න පුළුවන්.
ඒක නිසා තමයි මේ මද්ද්‍රව්‍යයට ගොඩක් අය අබ්බැහි වෙලා තියෙන්නේ. හැබැයි මේක බොහොම කෙටි කාලයක් විතරයි කරන්න වෙන්නේ කියන එකත් මතක තියාගන්න. ඊළඟට අපි බලමු මේ විදිහට ඔයා ආයිස් භාවිතා කරන්න පටන් ගත්තොත් ඔයාට මොකද්ද වෙන ප්‍රතිඵලය කියන කාරණාව ගැන. ඉතින් ඔයා මේ විදිහට ආයිස් භාවිතා කරන්න ගත්තොත් කෙටි කාලීනව ඔයාගේ මුඛය සම්බන්ධ ලෙඩර් ගණනාවක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි ඔයාට ලොง ටර්ම් විශේෂයෙන්ම හાર્ට් ඇටැක් එකක් එන්න පුළුවන්, ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීනව ඔයාට මේකට ඇඩික්ට් වුණාට පස්සේ ඔයාගේ ඇඟ කෙට්ටු වෙන්න පුළුවන්. ඒ වගේ විශාල වශයෙන් ඒ කියන්නේ ඔයාගේ ශරීරය දුබල වෙන තත්ත්වයට ගොඩක්මපත් වෙනවා මේ අයිස් පාවිච්චි කරොත්. ඒ විතරක් නෙමෙයි අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ සම්පූර්ණ ශරීරය ওই තියෙන තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක තමයි වෛද්‍ය පරීක්ෂණ වලින් කියන්නේ. ඉතින් ඔයාට තේරෙනවා ඇති මේ අපිට උත්තේජනයක් විදිහට පාඩම් කරන්න පුළුවන් කියලා මේ මද්ද්‍රව්‍ය දුන්නා වුණාට මේකේ ප්‍රතිඵලය ගොඩක්ම භයානකයි කියන කාරණාව. ඉතින් අපි ඊළඟට බලමු මේ විදිහට අයිස් කියන මද්ද්‍රව්‍ය ලෝකේ භාවිතා වෙන්න එහෙමනම් අයිස් විතරක් නෙවෙයි ඕන මද්ද්‍රව්‍යයක් මෙච්චර සාර්ථකව කොහොමද මිනිස්සු අතරට බෙදා හරින්නේ. මේ ගැන ඇඩ්වර්ටයිස් කරන්න බෑ. ඒ වගේම කිසිම සමාජ මාධ්‍යයක දාන්න බෑ. හැබැයි මේ මොන දේ කරේ නැතත් මේගොල්ලෝ ලොකු මාකට් එකක් අරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම බිස්නස් එකක් කරන ඔයාට මේගොල්ලෝ භාවිතා කරන ස්ට්‍රැටජි එක ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඉතින් අපි බලමු මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාර කරන අය ඒගොල්ලෝ භාවිතා කරන ස්ට්‍රැටජිස් මොනවද කියලා. මේගොල්ලන්ගේ පළවෙනිම ස්ට්‍රැටජි එක තමයි ෆ්‍රී දෙන එක. එහෙම නැත්නම් පළවෙනියට ඔයාට ටෙස්ට් කරන්න කියලා එකක් නිකන් දෙනවා. ඉතින් මේක හැම බිස්නස් එකකම පාවිච්චි කරන්න බෑ. නමුත් ඔයා හිතලා බලන්න මේ ෆ්‍රී ඔෆර්ස් කියන එක ගොඩක් වෙලාවට බිස්නස් වර්ල්ඩ් එකෙත් පාවිච්චි කරනවා. ඉතින් පාසල් ශිෂ්‍යයන්ට මුලින්ම මේ මෙතාෆටමයින් එහෙම නැත්නම් අයිස් කියන මද්ද්‍රව්‍ය මුලින්ම නිකන් දෙන්නේ. එයා නිකන් දුන්නාට පස්සේ අපි මේ ප්‍රොඩක්ට් එකට ඇඩික්ට් වෙන නිසා නැවත වතාවක් මේක ඉල්ලුම් කරනවා. ඉතින් මේ ස්ට්‍රැටජි එක ගැන හිතන්න ඔයාලත් යම් කිසි දෙයක් නිකන් දෙන්න පුළුවන් නම් ඔයාට මේක ස්ට්‍රැටජියක් විදිහට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලොකු කස්ටමර් බේස් එකක් හදාගන්න. දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම ඩ්‍රග් ඩීලර්ස්ලා එහෙම නැත්නම් මේ මද්ද්‍රව්‍ය වෙළෙන්දල් මේගොල්ලන්ගේ කස්ටමර්ස්ලාව ඉතාම හොඳට තෝරගන්නවා. තවත් විදිහෙන් කියනවා නම් මේ නිච් මාකට් එක හරියටම අයිඩෙන්ටිෆයි කරනවා. ඉතින් අපි ගමුකෝ ඉස්සල්ලා මං කියපු උදාහරණෙම අයිස් කියන මද්ද්‍රව්‍ය මේගොල්ලෝ බෙදා හරින්නේ විශේෂයෙන්ම පාසල් ටික ටාගට් කරලා. මේ ඉස්කෝලෙන් ළමයින්ට මුදල් ලබා ගැනීම එච්චර අපහසුතාවයක් නෑ අම්මගෙන් තාත්තගෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ දැනුම අඩුයි. දැනුම අඩු නිසා මේගොල්ලෝ මේකට ඉක්මනින් පොළඹව ගන්න පුළුවන්. ඒ වගේම තමයි පාසල් යන ශිෂ්‍යයන්ගේ වයස අවුරුදු 18යි 19. මේගොල්ලෝ අවුරුදු 50 වෙනකන් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේගොල්ලෝ කස්ටමර් ඉතාම හොඳට තෝරගෙන තියෙනවා කියන කාරණාව. ඉතින් දෙවනි කාරණාව විදිහට ඔයාගේ බිස්නස් එකටත් කස්ටමර්ව හරියට තෝරගන්න බලන්න මේකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එයි. තුන්වෙනි කාරණාව තමයි මද්ද්‍රව්‍ය වෙළඳාමේදී විශේෂයෙන්ම එම්ප්ලොයිස්ලා තෝරගන්නකොට. එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ගේ මද්ද්‍රව්‍ය බෙදා හරින්න කට්ටිය තෝරගන්නකොට ඒකත් ගොඩක් හොඳට හිතලා තමයි කරලා තියෙන්නේ. මොකද මේක හරියට කරේ නැත්නම් මේ තොරතුරු පොලිසියට ගියොත් මේගොල්ලන්ගේ ඩ්‍රග් සම්පූර්ණ ඩීල් එකම අවසන් වෙනවා. ඒක නිසා මේගොල්ලෝ හරිම කට්ටිය මේකට තෝරගෙන තිනවා. මේගොල්ලන්ගෙන් තොරතුරක් යන්නේ නැහැ. ඒ වගේම තමයි මේගොල්ලන්ට හොඳ ජාලයක් තියෙනවා. අනිකුත් කස්ටමර්ස්ලා ඉල්ලන ඕන තැනකට බෙදා හරින්න. ඒක නිසා තුන්වෙනි ස්ට්‍රැටජි එක විශේෂයෙන්ම මේ ඩ්‍රග් ඩීලර්ස්ලා භාවිතා කරන තුන්වෙනි ස්ට්‍රැටජි එක ගැන ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඔයා එම්ප්ලොයිස්ලා තෝරගන්නකොට හොඳටම ඔයාට ගැළපෙනම ඔයාගේ රහස් රකින්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අවශ්‍යතාවයට වැඩ කරන්න පුළුවන් පිරිසක්ම තෝරගන්න ඔයා ප්ලෑන් කරගන්න ඕන. ඉතින් මං හිතන ඩ්‍රග් ඩීලර්ස්ලාගෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් තුන්වෙනි පාඩම අන්න ඒකයි. හතරවෙනි කාරණාව මං කිව්වා උනාට මේක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේගොල්ලෝ ගොඩක් වෙලාවට කම්පිටිටර් කෙනෙකුට එන්න දෙන්නේ නැති තරම්. ඉතින් ඔයා දන්නවා පාතාල ලෝකෙ කියලා අද හැදිලා තියෙන්නේ ඒක නිසා. ඩ්‍රග් ඩීලර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලෝ එක්කෙනෙක් විතරයි ඉන්නේ. තවත් කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මාකට් ෂෙයා එක හැමදාම තියාගන්නවා. ඉතින් අපි කොහොමද මේක කරන්නේ? ඔයාගේ බිස්නස් එකටත් මේක කරන්න පුළුවන්ද? ඔව්, අපිට අර වගේ මිනිස්සු මරලා නෙවෙයි. හැබැයි අපි හොඳට හිතුවොත් අපේ බිස්නස් එක හැමදාම ඒ තත්ත්වෙ තියන්න අපි උපරිම මාකටිං ස්ට්‍රැටජිස් ටික දාලා අනිත් අයව තනගෙන් මෙල්ල කරන්න පුළුවන්. මේක තමයි ඔයා පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන්ම ඔයා කම්පිටිටර්ස් ගැන ලොකු අවධානයෙන් ඉන්න ඕන. කම්පිටිටර්ස්ලාගේ ස්ට්‍රැටජිස් මොනවද කියන එක අඳුර ගන්න ඕන. ඒක නැති වෙන්න ඔයා අනිවාර්යයෙන්ම දෙයක් කරන්න ඕන. ඉතින් මේක තමයි ඔයාට ඩ්‍රග් ඩීලර්ස් නේ ඉගෙන ගන්න තියෙන හතරවෙනි පාඩම. විශේෂයෙන්ම ඒගොල්ලොන්ගේ ස්ට්‍රැටජි එක ඉගෙනගෙන ඒගොල්ලෝ මර්ධනය කරන්න ඕන. හැබැයි මේක කරන්න ඕන නීත්‍යානුකූලව කියන එකත් මතක තියාගන්න. පස්වෙනි ස්ට්‍රැටජි එක විදිහට මට පෙන්වන්න පුළුවන් විශේෂයෙන්ම මේ ඩ්‍රග් ඩීලර්ස්ලා ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක ගොඩක්ම පර්ෆෙක්ට් විදිහට තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ ක්‍රියාවලිය අතර කිසිම කෙනෙකුට එන්න බැරි විදිහට මේගොල්ලන්ගේ ජාලය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ගන්න තැන ඉඳලා බෙදා හරින තැන
මේ හැම දෙයක්ම ගොඩක්ම සාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා මේ ක්‍රමයේ ගැන තෝයා හිතන්න. ඔයාගේ බිස්නස් එකේ යන ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම හරියට තියෙනවද? කස්ටමර්ගේ තොරතුරු ගන්න තැන ඉඳලා එයාට බාණ්ඩේ විකුණලා එයාව එතනින් පස්සෙත් එයාව තියාගන්න ඔයාට පුළුවන්කම තියෙනවනේ. විශේෂයෙන්ම මේ ඩ්‍රග් ඩීලර්ස්ලා පාවිච්චි කරන පස්වෙනි ස්ට්‍රැටජි එක මෙන්න මේකයි. හයවෙනි ස්ට්‍රැටජි එක විදිහට අපිට දක්වන්න පුළුවන් මේගොල්ලෝ හැම වෙලාවෙම මේගොල්ලන්ගේ ඉල්ලන ප්‍රොඩක්ට් එක දෙන්න කැප වෙලා ඉන්නවා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ ඩ්‍රග් වලට ඇඩික්ට් වෙලා ඉන්නවනම් එයා මේ අවශ්‍යතාවය ඉල්ලනවනම් මොන ක්‍රමයකින් හරි දෙන්න මේගොල්ලන්ගේ ජාලයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ පාඩම. විශේෂයෙන්ම ඔයා ප්‍රොඩක්ට් හරි සර්විස් එකක් හරි දෙනවනම් ඔයාට යම්කිසි ඩිමාන්ඩ් එකක් තියෙනවනම් ඒකේ ඒ වෙලාවේ නොදී ඉන්න නැතුව කොහොම හරි ඒක දෙන්න පුළුවන් නම් ඔයාගේ බිස්නස් එකකටත් මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක්ම වැදගත් කස්ටමර්ව ලොง ටර්ම් තියාගන්න. ඉතින් අවසානම එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. මේ ඩ්‍රග් ඩීලර්ස්ලාට එහෙම නැත්නම් මේ මද්රව්‍ය වෙළඳාම් කරන අය මේගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තිනවා නීඩ් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ක්‍රියේට් කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. මම ගත්ත අවසානම උදාහරණේ ගන්නම්කෝ. අයිස් කියන මද්‍රව්‍ය ලංකාවේ ප්‍රචලිත කරන්න මේගොල්ලෝ කියන්නේ මොකද්ද? පාසල් ශිෂ්‍යයින්ට පාඩම් කරන්න මේක හොඳ මෙතඩ් එකක් කියලා. ඒ කියන්නේ නීඩ් එකක් ක්‍රියේට් කරනවා. ඉතින් අපි ගත්තොත් Apple phone එක ගත්තත් මේගොල්ලොත් කරලා තියෙන මේ නීඩ් එක ක්‍රියේට් කරලා තියෙනවා. මේක ගන්න කෙනෙක් ඊළඟ පතාවෙත් ඊළඟ version එකනකම් බලාගෙන ඉන්නවා. මොකද Apple වල තියෙන features ගොඩක්ම unique නිසා. සමහරවිට Android වල නැති features මේකේ තියෙන නිසා එයා වෙන option එකක් ගැන හිතන්නේ නැහැ. ඒක නිසා මේ ක්‍රියේට් කරන්න පුළුවන් නම් නීඩ් එකක් මම හිතන්නේ මද්රව්‍ය වෙළඳාම්ෙන් අපිට ගන්න පුළුවන් ලොකුම පාඩම මෙන්න මේකයි. ඔයාගේ බිස්නස් එකේ නීඩ් එකක් ක්‍රියේට් කරන්න ඒ පාරිභෝගිකය කවදාවත් වැටෙන්නේ නැතුව ඔයා ළඟම රඳා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඊළඟට මේ අපි ඉගෙන ගත්ත දේෙන් එහෙම නැත්නම් මේ මද්රව්‍ය ඉගෙන ගත්ත දේෙන් ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරන්න කොහොමද කියන එක කතා කරන්න කලින් මම ඔයාට කිව්වා බිස්නස් ඇඩ්වයිස් අරගෙන එන බිස්නස් වෙබ්සයිට් ගැන ඔයාලට කියනවා කියලා. ඉතින් ඔයාට ව්‍යාපාරයක් කරගෙන යනවා නම් වෙබ්සයිට් එකක් කියන එක දැන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඉතින් වෙබ්සයිට් එකක් හදාගන්න ඔයාට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් බිස්නස් ඇඩ්වයිස් එකට කතා කරන්න. අපි වෙනම වෙබ්සයිට් හදන්න අපේ එක්ස්පර්ට්ස්ලා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මේ වෙනකොට සූදානම් කරගෙන තිනවා ඔයා ඉල්ලන වෙබ්සයිට් එක දවස් දෙකකින් ඉතාම ඉක්මනින් ලබා දෙන්න. ඉතින් මේක ලබා දෙනකොට ඔයත් එක්ක ගොඩක් තොරතුරු අරගෙන ඔයාට ඕන විදිහට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. වැඩි දුර විස්තර අවශ්‍ය නම් businessadvice.lk වෙබ්සයිට් එකට එන්න. ඒකේ වෙබ් ඩෙවලොප්මන්ට් එක ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මොන වගේ ප්‍රොඩක්ට්ස්ද ඔයාට ගන්න පුළුවන් කියන කාරණාව ගැන. අවසානයේ අපිට ගොඩක්ම වැදගත් දේ තමයි මේ මද්‍රව්‍ය භාවිතාව ගැන මම අද කතා කරා. මේක කොහොමද අපි භාවිතා කරන්නේ? ඉතින් මම මේ වෙනකොට කතා කරා බිස්නස් එකේ මාකටිං ස්ට්‍රැටජි එකක් විදිහට මේ ඩ්‍රග් ඩීලර්ස්ලා භාවිතා කරන එක අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඒ වගේම තමයි වට වැදගත්ම දෙයක් තියෙනවා. මේ මද්‍රව්‍ය නිසා ලංකාවේ ජනතාව වගේම ලෝක ජනතාව වගේම ලංකාවේ ජනතාවටත් ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා මේ වෙනකොටත් මේ සම්බන්ධව ඔයා පුරුදු වෙලා ඉන්නවා නම් මේක ගන්නවා පුරුදු වෙලා ඉන්නවා නම් ඔයා මේ වෙළඳාම ජාලයේ එක ඉත්තෙක් බවට පත් වෙලා තියෙන කාරණාව ගැන හොඳට තේරුම් ගන්න. තවත් ඉදින් කියනනම් ඔයා නිකම්ම මුදල් දීලා තව කෙනෙක් පෝසත් කරන තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා මේක ඔයා හොඳට තේරුම් ගන්න. විශේෂයෙන්ම ලංකාවේ තරුණ පරපුර මේ විදියට විනාශ කරොත් අපේ අනාගතේ නැති වෙනවා, අපිට හිතන්න බැරි වෙනවා. විශේෂයෙන්ම ලංකාව 2048 දී එහෙම නැත්නම් 2040 දී අපි දියුණු ජාතියක් විදියට මේ වෙනකොට ප්ලෑන් කරගෙන ගියත් මේ වගේ පොඩි උපක්‍රමයක් කරහා මුළු ලංකාවම වටන්න පුළුවන්. ඒක නිසා මේක විශේෂයෙන්ම බලන ඔයා පාසල් ශිෂ්‍යෙක් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් නම් මේ වෙළඳාම් ජාලේ ඔයා කොටස් කරුවෙක් වෙන්න එපා. මේ කාරණාව දැනගත්තොත් ඔයාට මං හිතනවා මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් දේ ස්ට්‍රැටජි එකක් විදියට භාවිත කරලා ඔයාගේ බිස්නස් එකක් කරනවා නම් මේ ගොල්ලන්ගේ මේ මං කතා කරපු ස්ට්‍රැටජිස් ටික පාවිච්චි කරන්න මම හිතනවා ඔයා කරන්න යන බිස්නස් එක වගේම දැනට කරන බිස්නස් එකත් ලොකු දැනකට ගේන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අපි හැම සෝෂල් මීඩියා එකම ඉන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තාමත් YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. අවසාන වශයෙන් ඔයාලට දෙන්න තියෙන නිවේදනය මහන්සි වෙලා වැඩ කරන්න බිස්නස් ඇඩ්වයිස් එකෙන් ඔයාගෙන කතා කරනකම්.